දැන් පිළිගන්න අපේ YouTube channel එක ආවට ඉතින් අද පොසොන් පොහොය දින ඉතින් අද අපි යන්නේ වැවුරු කරන්න බලන්න ඉතින් මේක දක්වන පළාත් තියෙන ලස්සන ලස්සන පූජනීය ස්ථානයක් මෙතනට ආපු අයත් ගියපු නැති අයත් ඉතින් දෙකලට මම ආරාධනා කරන වීඩියෝ එකක් දෙක දිගටම එකතු වෙන කියලා අපි මේ වීඩියෝ එකට හරි ඉතින් ඔන්න අපි දැන් වැවුරුකරණල පන්සල ඇතුළට ආවේ. ඉතින් අපි දැන් යන්නේ වැවුරුකරණල පන්සලේ තියෙන සැතපෙන බුද්ධ ප්‍රතිමා වන්දනා කරගන්න. ඉතින් ඇතුළට ගිහින් බලමු. මාර ලස්සන විදිහට මේ ටිකේ සිතුවම මෙහෙම අලංකාර කරලා තියෙනවා. ඔයාලත් ඇවිල්ලා බලන්න. ඉතින් මේ බුද්ධ මන්දිරය වටේට තියෙන ප්‍රතිමා වලින් එම අලංකාර කරලා තිනවා. ඒ වගේම 550 ජාතක පුත්‍රෙන් ජාතක කතා එහෙම ලස්සනට සිතුවම් කරලා තියෙන විත්ති වල තින් ඔයාලත් ඇවිල්ලා මේක බලන්න ඕනේ. තින් මම වීඩියෝ එකිනුත් පුළුවන් තරමට ඒ සිතුවම් ඔයගොල්ලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. අද ඉතින් පොවින්ද මාරසරණක් ඉන්නේ වැවුරු කන්නල. ඉතින් අපි ළඟට එන ධාතු මන්දිරේ බලන්න. ඉතින් ওই තමයි ධාතු මන්දිරේ. ඉතින් එතන අද ඉතින් සිවිලි මෙහෙම ලස්සන චිත්‍රය හැදලා තියෙනවා. ඉතින් අපි ධාතු වන්දනා කරගෙන ත්‍රි ටික බලන්න යන්න ඉතින්. හරි දැන් අපි වෙලා තියෙන ඉතින් වැවුරු කන්නල තියෙන සුවිශේෂම ස්ථානයකට. ඉතින් අපි දැන් යන්න යන අවිලිනී අපායට. ඉතින් සතර මහා අපාය. ඉතින් වැවුරු කන්නල ලස්සනට තාත්තිකව නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි දැන් ඉන්නේ වැවුරු කන්නල අපාය. ඉතින් මේක කරන පව්වලට පව්වල විපාක ඉතින් තාත්වික නිර්මාණය කරලා තියෙන වගේම සිතුවම් වලනුත් නිර්මාණය කරලා තියෙනවා. අපි ඉතින් අපායේ ඉස්සරහට ගිහින් බලමු මොනවද තියෙන දඬුවම් කියලා.
ආරිතින් අපි දැන් වැවරු කන්නලා පායත් බලලා දැන් අපි යන්නේ වැවරු කන්නලා දෙන සමාධි බුද්ධ ප්‍රතිමා උඩට යන්න. ඉතින් ඒකෙත් එක එක සිතුවම් මෙහෙම අඳලා තින අපි උඩර ගිහින් බලමු කොහොමද ඈත පරිසරය පේන ආකාරය කියලා. ඉතින් මේ වගේ හැම තට්ටුවකම උඩර යනකම් සිතුවම් වලින් අලංකාරකට දිනවා. ඉතින් ඔයාලා තවත් මේක බලා ගන්න පුළුවන්. අපි යන උඩර ගිහින් හම්බෙමු. ඔය ඇතින් පෙනති වැරු කරන ස්ටේෂන් එක. ඉතින් ඔයාලට කෝච්චිය ඇවිල්ලා තින් මේ පන්සල් බලන්න එන්න පුළුවන්. ඉතින් හරි ආලනේ තියෙන අපි දැන් වැවරු කන්නල බුදු පිළිමේ උඩම තට්ටුවේ තමයි ඉන්නේ. ඉතින් මෙතෙන්ට වැවරු කන්නල ප්‍රදේශයේ ලස්සෙන්ට පේනවා. ඒ වගේම හසත් අද නිල් පාට ලස්සෙන්ට පේනවා. මාර වියු එකක් තියෙන උඩ රාම්පස්සේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි වැවරු කන්නල බුදු පිළිම පිටේ පේන්නේ. අපි තව උඩම තට්ටුවටත් ගියා. හරි ඉතින් මේ වගේ තවත් අලුත්ම අලුත් වීඩියෝකින් සරලව හම්බෙනවා. අපේ channel එක subscribe කරලා තියාගන්න. එන්න අපි ගියා ජය වේවා.